මෙවර IPL වෙන්දේසියේදී හොඳම මිලදී ගැනීම කළ නැතම් බුද්ධිමත් මිලදී ගැනීම කළ සාධාරණ මුදලකට මිලදී ගැනීම කළ කණ්ඩායම් කිහිපයක් ගැන දැන් ඇතරම විවිධ ප්‍රවීණයන් කතා වෙනවා. ඒන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් තමයි මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම. ඉතින් අපි දන්නවා පසුගිය වසරේ වෙන්දේසියේදී නම් ඔවුන් ඇත්තටම ඉදිරිපත් වුණේ ක්‍රීඩකයන් මිලදී ගන්න. ඉතින් ඊට පස්සේ වටිනා ක්‍රීඩකයන් මිලදී නොගැනීම නිසා අවසානයේදී සීසන් එකට වෙච්ච වැඩි අපි දැක්කා. නමුත් මේ පාර පොඩ්ඩක් ඔවුන් වෙනස් ආකාරයකට තමයි වෙන්දේසියේ වැඩ කළේ. ඉතින් ඔවුන් ලොකු මුදල් වලට ක්‍රීඩකයන් මිලදී ගැනීමට වඩා අවශ්‍ය කරන ක්‍රීඩකයන් මිලදී ගැනීම සිදු කරා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් මේ වන විට විවිධ පාර්ශ්ව අදහස් දක්වමින් සිටිනවා, විශේෂයෙන්ම මේ අපේ ක්‍රීඩකයන් දෙදෙනා මිලදී ගැනීම සම්බන්ධයෙන්. ඒකේ වැඩි කැපිපෙන ක්‍රීඩකෙක් බවට පත් වෙලා තියෙන්නේ නුවන් තුෂාර. අපි අතරම වෙන්දේසියට කලින් හිතුවේ නෑ නුවන් තුෂාර සම්බන්ධයෙන් මෙච්චර කතාවක් නැත්නම් කතිකාවතක් ඇති වෙයි කියලා මේ IPL තරගාවලිය තුළ. මොකද ඉල්ෂාන් මදුෂංකයි වනිදු හසරංගයි මෙවර වෙන්දේසියෙන් ගයි කියලා තමයි අපි බලාපොරොත්තු වුණේ. නමුත් අපි නොසිතූ පරිදි නුවන් තුෂාර එක පාරම ඔවුන් මිලදී ගත්ත, විශේෂයෙන්ම ඔය මාලිංගගේ ඉරියව්ව. අනිත් එක තමයි මතීෂ පතිරණ ගිය පාර දක්වපු දක්ෂතාවත් එක්ක ඔවුන් හිතනම ඇති ඒ වගේ ක්‍රීඩකයන් එක්ක ඉදිරියට යන්නට පුළුවන් කියලා. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමත් ඇත්තරම ශූරතාවය දක්වා යන්නට ලොකු දායකත්වයක් මතීෂ ගිය පාර දීපු නිසා. ඉතින් කොහොම හරි මේ දැන් මහල් ජාවර්ධන නෙමෙයි මුම්බයි ඉන්දියන්ස් පුහුණුකරුවා, විශේෂම හිටපු දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රීඩකයා මක් බෞච. ඉතින් ඔහු කියලා තියෙනවා මෙන්න මෙහෙම, නුවන් තුෂාර කැපි පෙවුනේ පසුගිය මාස දෙකක පමණ කාලය තුළ. මම ඔහුව දැක්කේ අබුඩාබි T10 තරගාවලියේදී. එහිදී ඔහු හොඳින් පන්දු යවමින් කඩලු විශාල ප්‍රමාණයක් දබා ගත්තා. අවසන් පන්දු ආරවලදී ඔහුට එරෙහිව ලකුණු රැස් කිරීමටද අපහසු වුණා. එහිදී අපේ පිටිකරන පුහුණුකරු කැරන් පොලාඩ් තුෂාරගේ පන්දු වලට මුහුණ දී තිබෙනවා. මාලිංග සහ මහෙල ඔහු සමග වැඩ කරලා තියෙනවා. මේ අපි සියල්ලටම නිවැරදි තේරීමක් වූ අතර ඒ ගැන අපි ඉතා සතුටු වෙනවා. ඔහු අපේ පන්දු බලයනියට විවිධත්වයක් ලබා දෙයි. ඔහු අපේ කණ්ඩායමට සුවිශේෂී ක්‍රීඩකයෙක් වනු ඇති කියලා මුම්බයි ඉන්දියන්ස් පුහුණුකරුවා ඇත්තරම පවසලා තියෙනවා. ඇත්තරම මේ පොලාඩ් වගේ ක්‍රීඩකයෝ අපි දැක්ක T10 තරගාවලියේදී නුවන් තුෂාරට මුහුණ දුනි ඉතාම අපහසුවෙන්. T10 තරගාවලියේ අපි දැක්කා බොහෝ වෙලාවට ක්‍රීඩකයෝ ගොඩක් අපහසුවෙන් තමයි සියලුම ක්‍රීඩකයන් වගේ මුහුණ දුන්නේ. ඉතින් අපි දැක්ක මේ සමහර ක්‍රීඩකයෝ ආචාර කරනවා පවා නුවන් තුෂාරට. ඉතින් නුවන් තුෂාරගේ ප්‍රගතියකුත් අපි දකින්නට ලැබෙනවා, විශේෂයෙන්ම මොකද පසුගිය වතාවේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එනවාට වඩා දැන් දෙයක් ඔහුගේ පන්දුවේ පාලනයක් සහ යම් කිසි දෙයක් වර්ධනය කරගෙන තිබෙනවා වගේකුත් පේන්න තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. ඉතින් හොඳ වැදගත් ක්‍රීඩකෙක් බවට IPL තරගාවලියේදී පත් වුණොත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඒක ඉතාම වැදගත් වෙයි. මොකද අපි දන්නවා මේ ඉරියව්වේ පන්දු යවන ක්‍රීඩකයන්ට තියෙන එකම ප්‍රශ්නය තමයි පන්දුව පාලනය කරගන්නට බැරි වීම. ඉතින් මතීෂ පදරණට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වයිට් පන්දු යැවීම සහ ඒ පන්දුවේ පාලනය ඔහුට ටිකක් නැති බවක් ඇත්තටම අවසාන කාලයේදී අපි දැක්කා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට. ඉතින් ඒ පාලනය හදාගන්නට පුළුවන් නම් මේ ඉරියව්වේ පන්දු යවන්නන්ට ඔවුන් ලෝකයේ අනිවාර්යෙන්ම අංකයකේ පන්දු යවන්න බවට පත් වෙනවා. ඒක අපට වළක්වන්නට බෑ. ඉතින් නුවන් තුෂාර එහෙම වුණොත් ඇත්තටම ඒක හොඳයි. මම නම් කියන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ දැන් ඇත්තටම මේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අපි දන්නවා ලසිත් මාලිංග ක්‍රීඩා කරපු ආකාරය. ඒ කාලයේදී කඩලු 100ක් ලබාගෙන ඔහු ඉවත් වුණත් ඔහු සෑහෙන ටෙස්ට් තරඟ ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා දීපු ක්‍රීඩකයෙක්. එතකොට අඩුම තරමේ දැන් එංගලන්ත ටෙස්ට් තරඟාවලියක් යනවා ලෝක කුසලානයෙන් පස්සේ. එතකොට මේ වේග තනතිලිවලවත් මේ ඇක්ෂන් එකත් අමුතු නිසා පන්දුව හොඳින් පාලනය කරගන්නට පුළුවන් නම් නුවන් තුෂාර වගේ වේග පන්දු යවන්නෙක් අත්හදා බැලුවොත් යම් කිසි දෙයක් කරගන්නට පුළුවන් වෙයි කියලා මට පෞද්ගලිකව හිතනවා. ඇතරම මතීෂ පතිරණට වඩා නුවන් තුෂාර ටිකක් වෙනස් ක්‍රීඩකෙක්. කියන්නේ ඔහු ටිකක් මතීෂට වැඩිය වයසින් වැඩි ක්‍රීඩකයෙක්. එතකොට ශරීර යෝග්‍යතාවය අතින් ගත්තහමත් මහා ලොකු අවුලක් තියෙයි කියලා හිතන්නට පුළුවන් ක්‍රීඩකයෙක් නෙමෙයි. එතකොට ලසිත් මාලිංග හා නුවන් තුෂාරගේ ඒ ශරීර යෝග්‍යතා සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්නට පුළුවන්, ඒ හා සමාන වෙයි කියලා අපිට හිතන්නට පුළුවන්. ඉතින් වරින් වර හෝ නැත්නම් වැදගත් තරගාවලි වලට හෝ විශේෂම ටෙස්ට් තරගාවලි වලට නුවන් තුෂාර අත්හදා බලනවා නම් උපුල් තරංගගේ තේරීම් කමිටුව ඇත්තටම මොකක් හරි වෙනසක් සිද්ධ වෙයි කියලා මට පෞද්ගලික හැඟීමක් තියෙනවා. ඒකට කල් ඉඳලම තිබ්බ අදහසක්. ඉතින් අපි බලමු ඉදිරියේදී නුවන් තුෂාර මේ IPL තරගාවලි ඒක ඇත්තටම සම්දිස්ථානයක් බවට පත් වේ මේවර IPL තරගාවලිය දක්වන දක්ෂතා. ඉතින්
හැම ක්‍රීඩකයාම සීමිත පන්දු ආර ගහන්න ඕනේ කියලා විසය විස ගහන්න ඕනේ කියලා එකක් නැහැ. මේ වගේ ක්‍රීඩකයෝ වසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩා කරලා ලංකාවට ගෙනත් දීපු ජයග්‍රහණ අපි අනිවාර්යයෙන්ම දන්නවා. මුරලිදරන්ගේ අවසාන ටෙස්ට් තරගයේද කොහෙද සෑහෙන ලොකු දායකත්වයක් ලබා දීපු ක්‍රීඩකෙක් තමයි වසිත් මාලිංග. ඉතින් ඒ වගේ ඉඳලා හිටලා හරි වැදගත් ටෙස්ට් තරගාවලි වලට වේග තනතිරි වල මේ වගේ ක්‍රීඩකෙක්, ඒ කියන්නේ ස්ලිංගින් ඇක්ෂන් එකක් තියෙන ක්‍රීඩකෙක් භාවිතා කරන්නට පුළුවන් වුණොත් ඇත්තටම දෙවන ඉනිමේදී නැත්නම් ප්‍රතිවාදීන්ගේ දෙවන ඉනිමේදී ලොකු වැඩක් ගන්නට පුළුවන් වෙයි ටෙස්ට් තරඟ ජයග්‍රහණය කරවා ගන්නට කියලා මට නම් ඇත්තටම ලොකු අදහසක් තියෙනවා. දැන් කාලයක් තිස්සේ අපි බලමු ඉදිරියේදී. මොකද නුවන් තුෂාර මෙවර IPL තරඟාවලියේ යම් දක්ෂතාවක් දැක්වොත් ඒක සෑහෙන හොඳ පෙරනිමිත්තක් බවට පත්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයේ කියලත් අපට කියන්නට පුළුවන්. ඉතින් මතීෂ පතිරණ ඒ විදිහෙම දක්ෂතා දක්වන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අර පන්දුව පාලනේ නැතිවීම වළක්වාගෙන. ඉතින් කොහොම හරි ABD විලියර්ස් උත් යම් කිසි අදහසක් දක්වලා තියෙනවා ඒ විශේෂයෙන්ම දිල්ෂාන් මදුශංක සහ නුවන් තුෂාර සම්බන්ධයෙන්. ඔහු මෙන්න මෙහෙම කියනවා, මුම්බයි ඉන්දියන්ස්, චෙන්නයි සුපර් කිංස් වැනි කණ්ඩායම් IPL වෙන්දේසියේදී හොඳින් ක්‍රියා කළා. ඔවුන් කළේ බුද්ධිමත් මිලදී ගැනීම මිස හැඟීම් බර මිලදී ගැනීම නෙමෙයි. කමින් සහ ස්ටාක් ඇදහිය නොහැකි ක්‍රීඩකයන් බව ඇත. නමුත් ඔවුන්ට එච්චර මිලක් දීම කියලා ඔහු සිනාසිලා තියෙනවා. නුවන් තුෂාර සහ දිල්ෂාන් මදුශංකා අපූරු ක්‍රීඩකයන් දෙන්නෙක්. ඒ වගේම මොහමඩ් නබී සහ ගෝපාල් ඔවුන්ගේ මිලට ඉතාම හොඳ මිලදී ගැනීම දෙකක්. ඔවුන්ට ඔබට බොහෝ දේ ලබා දිය හැකි. මම කොච්චේ මදුශංක සහ තුෂාරට ගොඩක් කැමතියි කියලා ඩී විලියර්ස් ඔහුගේ නාලිකාවේ පවසලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ අදහස් ටිකක් තමයි මේ මිලදී ගැනීම වෙනුවෙන් කරලා තියෙන්නේ. දැන් බලමු ඩී විලියර්ස් උත් බෞචත් ඔක්කොම දකුණු අප්‍රිකානුව හිටපු ක්‍රීඩකයන් දැවැන්තයෝ. ඉතින් ඔවුන්ගේ අදහස තුෂාර සහ දිල්ෂාන් මදුශංක යම් කිසි දෙයක් මෙබර මුම්බයි ඉන්දියන්ස් වෙනුවෙන් කරයි කියලා. ඉතින් බලමු දෙන්නම ක්‍රීඩා කරයිද, නැත්නම් ඒ කෙනෙකුට ක්‍රීඩා කරන්න වෙයිද, නැත්නම් මාරුවෙන් මාරුවට ක්‍රීඩා කරයිද. ඉතින් අපි දන්නවා මේ විදේශ ක්‍රීඩකයන්ගේ තදබදයක් මේ හැම කණ්ඩායමේ වගේම තියෙනවා. විශේෂම ප්‍රධාන කණ්ඩායම වල මුම්බයි ඉන්දියන්ස් ලගේ, සන්රයිසර්ස් ලගේ, චෙන්නයි සුපර් කිංස් මේ වගේ කණ්ඩායම වල විදේශ ක්‍රීඩකයන්ගේ තදබදයක් තියෙනවා කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා. අපි බලමු ඔවුන් මොන වගේ උපක්‍රමද භාවිත කරන්නේ කියලා සීසන් එක පටන් ගත්තම. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.